මම දැලෙන් එමෙල බලනකොට මේ ඔය ක්‍රීඩාව තමයි තිබ්බේ ටේබල් ටෙනිස් කියලා. මොකද්ද ඒ බලන්නේ? හොරෙක් වගේ පේන්නෙත් නැහැ. පොඩි ඩීසන් ලුක් එකකුත් තියෙනවා. ඇයි මාව ගත්තේ? Shut up. හරි, it's okay. ඇයි වඩ ක්‍රීඩ ගහන්නේ දුන්නු? පිරිමිලා වයින් තමයි හැමදේම සීමා වෙන්නේ නැතුව. ගෑල් ළමයි එතනකට එන්නද? මේ තමයි ලංකාවේ පාසල් දඩබරින්ගේ දඩබර ප්‍රෝග්‍රෑම් එක දඩබරයි හපන්නු. ඉතින් අද දවසේ පේනවනේ මේ පොඩි වෙන දඩබරයක එකක්න් ඇවිල්ලා තියෙන. හැබැයි මෙයා දඩබරයක් නෙවෙයි දඩබරියක්. ඉතින් ඒ දඩබරිව එකක්න් එන්න මාත් එක්ක ඉන්නවා ලොකු දඩබරි. ආයි බොන් දඩබරි. ආයි බොන් ඩිලන්. ඉතින් ඔට කොහොමද? ඉතමත් හොඳයි. මං ඉතින් අඩුම තරමේ මට දඩබරයක් කියයි කියලා මම ඒක බලාපොරොත්තු වෙලා තමයි මං ඒක කිව්වේ. කමක් නැහැ. ඒක අමුතුවෙන් කියන්න දෙන්නේ නැහැ. ඉතින් ප්‍රෝග්‍රෑම් එක බලන හැමෝම දන්නවා. ඉතින් ඔයාගේ දඩබරකම් මොනවද කියලා. ඉතින් ඩිලන්. ඔව්. දැන් ඔයා මොකද්ද මේ අතේ තියාගෙන මොනවද? මොකද්ද මේ? මොකක් කියද වර මේක පේන්නේ? ඔයා කියන්නේ මොකද්ද මේ? මේ ඇවිල්ලා TT රැකට් එකක්, ටේබල් ටෙනිස් රැකට් එකක්, මේ ටේබල් ටෙනිස් බෝල් එකක්. ඔකේ. එතකොට දැන් මං දාන්න යන්නේ සර්විස් එකක්. ඔකේ. මේ සර්විස් එක ගන්න ඉන්නේ සේමස කෙනෙක් නෙවෙයි. ටේබල් ටෙනිස් ගහන, ක්‍රිකට් ගහන, තවත් ස්පෝර්ට්ස් ගණනාවක් කරන, ඩ්‍රාමා කරන, ඉගෙන ගන්න දඩබරියක්. දඩබරියක්. බුද්ධියෙන් ඉහළයි. බුද්ධියෙන් ඉහළ දඩබරියක්. ඔව්. ඉතින් යාට නම දාලා තියෙනවා එහෙනම් බුද්ධිනී කියලා. අයබෝන්. අයබෝන්. කොහොමද? හොඳයි. හා. බුද්ධිනී වගේ විස්තර ටිකක් කියන්න අපිට. මගේ නම බුද්ධිනී නවද ජයසේකර. මං ඉන්නේ ගාල්ලේ. ඉගෙන ගන්න පාසල ගාල්ල උපනන්ද ජාතික පාසල. කී වසරේ දින්නේ? මං 12 වසරේ කලා මාධ්‍යෙන් තමයි ඉගෙන ගන්න. මොනවද කරන මේ විෂයන්? මම ජියෝග්‍රැෆි, ඩ්‍රාමායි, සිංහලයි. හා. ඇයි දැන් ස්පෝර්ට්ස් කර කර ඩ්‍රාමා කරනවා කියන ටිකක් අමාරු වැඩක් නේ. ඒ ඩ්‍රාමා තෝරගන්න හේතුව ඩ්‍රාමා විෂයට ගොඩක් ආසයි. සහ ඩ්‍රාමා විෂය පාසලේ ගොඩක් හොඳට උගන්වනවා. මම ඔලෙවල් කළේ ඩ්‍රාමා තමයි. ඒ කියන්නේ පහේ හයේ නම් ඩ්‍රාමා කළා. දැන් හයේදී තියෙනවනේ සබ්ජෙක්ට්ස් ටිකක් තෝරගන්න. තෝරගන්න තියෙනවා. ඒ කියන්නේ ඒ කාලේටත් අපිට යන්න වෙයි මං හිතන්නේ. ඔව්. අනිවාර්යෙන් යන්න ඉතින් මං කොහොමද ඒ පැත්තට යන්නවනේ? ඔව්. දැන් ඒ ලෙවල්ස් කරනවා කියලා කිව්වා. ඒ උනාට දැන් ඒ ලෙවල්ස් නැතුව මං නින් චුට්ටක් එහාට පයින් ඕ ලෙවල්ස් වලට. ඔව්. ඕ ලෙවල්ස් වලටත් ගිහලා අපිට 6 වසරට වගේ යන්නත් පුළුවන්. යන්න පුළුවන්. ඊට කලින් අපිට යන්න පුළන්ද? 2-3 1 වසරට? ආ යන්න පුළුවන්. යන්න පුළුවන්. ඔව් අපි අධ්‍යාපන අමාත්‍ය වරිය සුලක්කනා හේරත් මෙලවියට බාර දෙනවා තමන්ගේ විෂය පිළිබඳව සාකච්ඡා කරන්න. බොහොම ස්තුතියි ඩිලන් මට මේ අවස්ථාව ලබා දුන්නාට. ඉතින් බුද්ධිනී. ඉතින් කියන්නකෝ දැන් ඔයා මේ ටේබල් ටෙනිස් පැත්තක දානකෝ දැන් ඩ්‍රාමා ගැන පොඩ්ඩක් කියවනේ. ඔව් මම ඩ්‍රාමා වලට කලින් කරේ 3 වසරේ ඉඳන් 6 වසරේනකම් නැටුම් කරා. 6 ඉඳන් 9 වසරේනකම් චිත්‍ර කරා. සංගීතය. ආ සංගීතය. ආ. ඊට පස්සේ ඉස්කෝලේ ඩ්‍රාමා වලට ආසයි තුනා. තමයි වසරේ ඉඳන් දිගටම කරන්නේ ඩ්‍රාමා. එඳා 11 දෙක කරේ ඩ්‍රාමා වලින්. ඒ කියන්නේ දැන් මෙයා නටනා සින්දුව කියලා නාට්‍ය කරනවා. එහෙමද වෙන්නේ? සින්දු කියන්නත් පුළුවන්. පුළුවන් නටන්නත් පුළුවන්. කොහොමද මොන සම්ප්‍රදායන් ඉගෙන ගත්තේ? ඔයාට මතක හැටියට උඩරට සම්ප්‍රදාය, පහතරට සම්ප්‍රදාය, එහෙම සම්ප්‍රදායන් ඉගෙන ගත්තද? උඩරට නෙමෙයි, පහතරට තමයි. මම ගිය නැටුම් ක්ලාස් එකකට ගියා. ඒකේ ලොකු මේ ප්‍රසංගයක් තිබ්බා කොළඹ ආනන්ද විද්‍යාලේ. ඊට පස්සේ මම ගාල්ලට කොළඹදී ගියේ. ගාල්ලට ආවන් පස්සේ නැටුම් නැවැත්තුවා. හා. හරි. එතකොට මේ දැන් බුද්ධිනී. දැන් 3 වසරේ ඉඳලා 5 වසරේ යනකම් නැටුම්. 6 වසරේ. 6 වසරේ යනකම් නැටුම් කරේ. ඉතසේ 6 වසරේ ඉඳලා 9 වසරේ වෙනකම් මියුසික් කරා. ඊටසේ ඩ්‍රාමා කරේ. දැන් 6 වසරේ ඉඳලා 9 වසරේ වෙනකොට ලොකු සිලබස් එකක් මියුසික් වල උගන්වනවා. ඊට පස්සේ එක පාඩම 10 11 කියන ඕලෙව කට උඩ තියාගෙන ඉන්න කාලේනේ. 9. ඔව් 9 10 11 කියන්නේ. එතකොට මාරු වෙනකොට ගෙදරේ ගිහින් මුකුත් කිව්වේ නැද්ද? මොකද්ද අනේ මේ ඕලෙව කට උඩ තියාගෙන කරන්නේ කියලා. එහෙම කිව්වද? නැහැ. ඩ්‍රාමා වලට ගොඩක් ආසාවෙන් කරා. බැටරිකල් පැත්ත තිබ්බ නිසා ඉතින් කරා මං කොහොමත් ඕලෙවල් වල පැට්‍රිකල් හොඳට කරා. ඉස්කෝලේ ගුරුවරියත් ලක්ෂයි. ගොඩක් මහන්සි වුණා.
එහෙනම් ඩ්‍රාමා වලට කැමති වුණා. දැන් අපිට කිව්වේ නැහැ තව එක විස්තරයක් කිව්වේ නැහැ. මොකද? ගෙදර කවුද ඉන්නේ කියලා කිව්වේ නැහැ. කවුද ගෙදර ඉන්නේ? කවුද ගෙදර ඉන්නේ? ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි මමයි. අම්මයි තාත්තයි ඔය. හරි. හා වෙන කවුද ඉන්නේ? එච්චරයි. වෙන කවුරුත් නැහැ. ෂුවර්. හා. පුස් බටි ඉන්නේ? පුස තුනක් ඉන්නවා. ආ මන් දැනගත්තනේ. සාමාන්‍යයෙන් බලු පෙටියෙක් කරි පූස් පෙටියෙක් කරි ඉන්න ඕන. ඔයාලා ගෙදර කවුද ඉන්නේ? ලොකු බල්ලා මන් ඉතින්. ඉතින් මේ අපේ ඉන්න පූස දෙන්නා එක බල්ලයි. අහහ. ඉතින් එහෙම තමයි ඉන්නේ. මට දැන් මට නිකමට හිතුණා බුද්ධිනිය ගෙදර මේ සත්තු ටිකක් ඇති කියලා. ඔය අපේ ගෙදර පූස හතර දෙනෙක් ඉන්නවා. හා. ඔය බල්ලෙකුත් ඉන්නේ. හා. මොකද්ද බල්ලා? එයා නිකන් එකනේ මම පාරෙන් ගෙනාවේ. ආ හොඳයි. ඒක හොඳයි. පුසොත් එහෙම තමයි පාරෙන් ගෙනාවේ. බුද්ධිමත් කෙනෙක් ගෙනාවේ. රෝස කැලෙන්. බල්ල හදනවට ගෙදරින් කැමති නෑ. ඇයි? ඒත් මම බල්ල පැටිය කොහොය හොය ඉන්නේ බල්ල පැටිය කම්බුන්නේ නැත. ආ. ඇයි මේ බල්ල පැටිය කම්බුන කරේ ලෙඩ හදනවා එහෙමයි කියලාද? නෑ ඉතින් ගෙදර ගෙනාවම කරන්නේ තාත්තරනේ කරන්න වෙන්නේ. ආ. ඒ හින්දා කැමති නෑ. මොකද කරන්නේ අපි බල්ල පැටියේ ගමුද යන්නේ ගම? කැමතිද? මම හොරෙන් අම්මා ෂේප් කළ කැමති කරගන්නවා. ඔයා යන ගමන් අර අයියා. නේද? අපි කූඩුව හදලා දෙන්න. ඈ ප්‍රෝග්‍රෑම් එක ගානේ. දඩබරයි හපන්නු කියලා ගන්නවා. ඔව් එහෙම කරමු. හරි. මේ දැන් ඩිලන් මේ බුද්ධිනිය කිව්වනේ මට ප්‍රැක්ටිකලිම හොඳට පුළුවන් කියලා. අපි එනවා. ඒ කියන්නේ මොනවද දැන් නිකන් රංගවාලන පුළුවන්. හරි. රයිට්. අපි දැම්ම නෙමෙයි. දැන් බයි කරන්න එපා. දැන් බලේ දැන් මේ පොඩි කෑල්ලක් මාත් කර කිව්ව රංග දැන් මොනවාද රෝ රංගපාලා තියෙන නාට්‍ය හැම මොනවා පොඩි පොඩි කොටස් රංගපාලා තියෙන. කොටස් කියන්නේ මෙහෙමයි 2017 දී අපේ ඉස්කෝලේ රංග සභාව කියලා ලොකු ප්‍රසංගයක් තිබ්බා. ඒකේ ඩ්‍රාමා අංශෙන් අපි තමයි හිටියේ. ඒකේ මේන් කැරක්ටර් එකට මායි ලේඩි කැරක්ටර් එකේ මම මේන් කැරක්ටර්. ඊට පිරිමි ළමෙක් තින්දේ මට වඩා බාලෙක් කෙනෙක්. ඒක තිබ්බේ ඒ දවසට ගොඩක් පොල් ගණන්. පොල් ගණන්. පොල් වලට දැනුත් ගණන්. ඒකකට තමයි මේ රාම මිස් ඒක හැදුවේ. ඒ නාට්‍ය හැදුවේ. ලස්සනට තිබ්බා ඉතින්. 2017. ඒ කියන්නේ මම 9 වසරේ. ඔයාගේ චරිතය මොකක්ද ඒකේ? මගේ චරිතය මැටිල්ඩා කියලා. ලොකු බංගලාවක අයිතිකාරිනිය. පස්සේ මේන් අනිත් මේන් කැරක්ටර් තමයි මට වඩා බාල මල්ලි කෙනෙක්. එයා මගේ ළඟට වැඩ කරන්නේ නේ කෙනෙක්. නා. සර්වන් කෙනෙක්. වැඩකාර. වැඩකාරමත් නෙමෙයි. හා හා. පොල් වතු. ආ ඒ බලාගෙන බලාගන්නේ. ආ ආ. ඒතකොට එයයි මායි අතර තමයි ගොඩක් ඩයලොග්ස් වල මාරුනේ. එයා. පිටපත කවුද ලිව්වේ ඒකේ? පිටපත ලිව්වේ නාට්‍ය ටීචර්. හා. දැන් ඒකේ ඩයලොග්ස් මතකයිද? ඒකේ ඩයලොග්ස් මතක නැහැ. චුට්ටක්වත් මතක නැහැ. ඒක ඒ උනට වෙච්ච දේ මතකයි නේද? ඒ නාට්‍ය කොහොමද ගියේ? වාගේ කැරක්ටර් එක කොහොමද කියලා මතකයි නේද? හරියටම ඩයලොග් මතක නැති වුණාට? හරියටම ඩයලොග් මතක නැහැ. ඒ උනට කතාව මතකයි. චුට්ට. ඒ කියන්නේ නිකන් අතින් ඩයලොග් ටිකක් දාලා ඒවා කියන්න පුළුවා කරන්න පුළුවන් නේද? කරන්න පුළුවන් නේ? කරන්න පුළුවන්. හරි කරන්න පුළුවන්. බෑ මතක නැහැ. ඉතින් දැන් මෙහෙමයි මෙහෙම පොල් මෙහෙම දැන් මේ ඒ කියන්නේ ඒ සිද්ධිය මතකයිනේ මොකක්ද අපිට ඒ සිද්ධිය කියන්නේ මොකක්ද උනේ මම දැන් තනියෙන් ඉන්නකොට මට කොහොම හරි ඕන වුණා මගේ පොල් පත්ත බලා ගන්න ගේ දොර බලා ගන්න කෙනෙක් ඕන වුණා ඔව් දැන් මම ඉංග්‍රීසිත් නෙමෙයි සිංහලත් නෙමෙයි සි ඉංග්‍රීස වගේ හා කොහොමද කියන්නේ මම කතා කරන්නේ එහෙම ආ ඒ කොහොමද කියන්නේ ඒක ඒක හරි හරි ඩ්‍රාමේ කේ ඩයලොග් නෑ නිකන් කොහොමද කියන්නේ මට ඒ කියන්නේ ටිකක් ඒ මනුස්සයත් එක්ක සිංහලෙන් කතා කරලා දැන් අපි කියමු මිලා 175 ඕමම ඒක ඉංග්‍රීසි වලින් ඊට පස්සේ තව ටිකක් සිංහලෙන් හා එහෙම තමයි කොහොමද මේ එහෙම කරක් ටික අපිට කියන කොහොමද කිව්වේ කියලා අර අර ඉතින් ඔය එහෙම කතා කරන විදිහට කිව්වා නෑ එහෙම කිව්වට තේරෙන්නේ නෑ ඒක කියලා පෙන්වන්න ඕක චුට්ටක් එහෙම මතක නෑ හරිම කපටි අපි කොහොමද දැන් හරි කමන්නේ වෙන 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 එකක් කරමු මොකක් හරි හරි දැන් මේ මං මම දෙනවා චැලෙන්ජ් එකක් ඔයා පොල් හොරෙක් ඔව් පොල් හොරෙක් හරිද මියාගේ ගෙදර වත්තේ
පොල් ගස් වලින් තමයි පොල් මේ හොරෙන් කඩාගෙන ගිහින් තියන්නේ. පොල් නේ කුරුම්බ. මේ ඔව් කුරුම්බ. දැන් එහෙම වැටලාගෙන එහෙම වයින් කල්කුලස් දාලා මෙහෙම පොල් ගෙඩිය ගන්නකොට බුද්දිනීට වාට්ටු වෙනවා. නෑ කුරුම්බ කඩාගෙන බහිති. ආ ගහේ බිමට බහිති. ඔව්. ආ බුද්දිනී ඉන්නව එහෙම බලාගෙන ඔයාව එහෙම බහින. ආ ඒකේ ඔන්න වාට්ටු වුණා. හරි. හරි. ඒ ඇක්ට් එක. ඔව් ඒ ඇක්ට් එක දැන් බුද්දිනී කරන්න ඕන. එතන මම හොරා. මේ හොරා ඔන්න වාට්ටු වෙලා ඉන්නේ. හරි. එතන මම හොරා. හරිද? හරි කමන්න. එන්න. එන්න මෙතන. දැන් කරන්න වෙනවා. කරන්න දෙන්නේ මම හොරා. එන්න ඔන්න රඟපාන්න එන්න. මේ කාපට් එකට තමයි අපි රඟපාන්නේ. හරි. දැන් ඔන්න මම හොරා හරි. හොඳයි මං අහුවෙලා ඉන්නේ. ඔයා දැන් වැඩේ පටන් ගන්න ඕනේ. හරි. හරි. මැටිල්ලා කිලෝ කිව්වා. ඔව් මැටිල්ලා. බයින්න පුළුවන් මන්නේ. හොඳද? බයින්න බෑ. බැන්න බලන්න. හා රයිට්. අනේ නෝ මේ කුරුම්බ ගෙඩි දෙකක් කඩා ගන්න කිය මේ කුරුම්බ ගෙඩි. ඔව්. කුරුම්බ. What is this meaning කුරුම්බ? කුරුම්බ කියන්නේ පොල් එකේ පොඩි version එක. සිරිපාල කොහොමද සිරිපාල? හා කවුද මේ මිනිස්සයා? මොකද්ද ඒ බලන්නේ? හොරෙක් වගේ පේන්නෙත් නැහැ. පොඩි decent look එකක්වත් තියනවා. පොඩක් ඉන්න. සිරිපාල මේ මිනිස්සයා කුරුම් මොකද්ද? කුරුම්බා. කුරුම්බා. කුරුම්බා දැන් ඔයා මොකටද කුරුම්බා කඩා ගන්න ආවේ? මේ අපේ මුරකාරව හින්දිති ඔයා කොහමද? security කොමේ security තාමසේ මොනාද ඔයි මේ මිනිස්සේ එනකම් කරේ ඒක තමයි මාත් ඇහුවේ ඒක මොකද නෑ නෑ මොකුත් නෑ තාමසේ වැරද්දක් කළා ඇවිල්ලා දැන් මට කියන්නේ දැන් කුරුම්බ කැඩුණා පාඩුවේ යන්න බෑ ඔය ඒකද කුරුම්බ අරගෙන මම පාඩුවේ යන්න හදද්දි තමයි ඔබතුමිය ආවේ ඔබතුමිය කියන්නේ මේක මගේ garden එක ඔව් මම දන්නවා ඉතින් garden එකේ පොල් වවන්නේ මං ආනේ security ගෙන් මේ මිනිස්සයා රින්ගන කෙනෙක් ඒක තමයි මාත් ආනේ security ගෙන් ඇයි මාව ගත්තේ හරි ඔකේ ඔයා මොකද්ද කරේ මේ මිනිස්සයා මේක රින්ගනකම් yes of course මේව හරියන්නේ නැහනේ මගේ දේවල් බලා ගන්න කවුරු හරි දාන්න ඕනේ මාව ගන්න හොඳට ඉටි ඇයි මගේ පොල්වත් හොරෙන් කඩන් නා පොල් හොරා මම security ට දානවා ඔව් හොඳට බලා ගනිනේ ඒක තමයි මම නරින්න ගොගොල් බාර දෙන්නේ ඉන්නේ රයිට් ඔය හොඳට රගමාව ලැජ්ජා හිටිය යන දාලා ආයෙත් මෙහෙම ඔව් හරි දැන් ඔය මේ ඔහොම මෙහෙම කරන්නේ අන්න රයිට් ආ හරියට හරි හරි දැන් හොඳ රඟපෑවනේ ඔව් මොකද ප්‍රශ්නේ මොකද ප්‍රශ්නේ නැනේ නේද හරි අපිට කියනවා දැන් චරිත කීයක් විතර කරලා තියෙනවද ආයෙත් දැන් ගොඩක් කල්නේ ඔව් චරිත වලට වඩා මං ජාතික උණුසේනාංකේ මම පිටපත හදලා මමම ළමයිව ප්‍රැක්ටිස් කරලා ඩ්‍රාම එකක් කරලා තියෙනවා මොකද මම කැරක්ටර් එකට ඇක්ට් එකකට හිටියේ නැත්තේ එදා ස්කූලේ ප්‍රිවට් බෝඩ් එකේ ට්‍රිප් එකක් එක්ක යනවා එදාට කලින් මම එක කලින් දැනුවත් කරලා මේ ඒගොල්ලන්ව පුරුදු කරා එදා මම ට්‍රිප් එක යන දවසේ ඒගොල්ලෝ නාට්‍ය ඉදිරිපත් කරනවා කොහොමද ඒ අත්දැකීම දැන් ඔය ලොකු වැඩක් නේ කරන්නේ තනියම පිටපතක් කියලා. ගොඩක් සතුටුයි ඒගොල්ලෝ හොඳට ඉදිරිපත් කරලා තිබ්බා. වීදි නාට්‍යනේ. ඒකේ එක ඇක්ට් එකක් තිබ්බා. එක පාටම වැටෙන. ඒ කියන්නේ ඒ ළමයාට ඩෙන්ගු හැදිලා එක පාට වැටෙන. ඒක ගොඩක් වාහන නවත්තලා තේ ළමයාගේ දිහා බලලා තිබ්බා. ඒ කියන්නේ එච්චර හොඳට යා කරලා තියෙනවා. මම වීඩියෝ එක බලනකොට ගොඩක් සතුටු වුණා. ඊට පස්සේ යූත් එකේ මට අපේ සර් ඩිරෙක්ටර් සර් ඒගොල්ලෝ තැන්කියු කියලා කිව්වා. ඇතර මම තනියෙන් කරේ. නාට්‍ය පිටපත හදන්න ගොඩක් මහන්සි වුණෙත් නැහැ. නිකන් රෑකට ලිව්වේ. ටික වෙලාවක් ඉතින් හිතලා දැන් ඩෙන්ගු වලට අදහස් මං ගත්තා. ඩෙන්ගු හැදෙන්නේ කොහොමද? හැදිලා ඒවට ප්‍රතිකාර කරන්නේ කොහොමද? ඩෙන්ගු මදුර එන වෙලාව ඒවත් තමයි. මේ බුද්ධිනි කොහෙද ඔක පෙන්නුවේ වාලා? ජාතික උන්සේනාංකේ ඩෙන්ගු මරදන වැඩසටහන කියලා YouTube එකේ ගැහුවාම ඒකේ නාට්‍ය කරා වීදි නාට්‍යයක් පින්නදුව නගරේ පින්නදුව නගරේ පින්නදුව නගරේ බටදුව කියන්නේ එක එක අසන නගරවල කරා තැන් වලට ගිහිල්ලා ඔව් අන්තිමට ගාල ටවුන් එකේ කරා එතනින් එහාට ආයිත් ඒගොල්ලෝ හැරිලා ආවර
පෙරහැරක් වගේ තමයි තිබෙන්නේ. ඉතින් මේ වගේ හොඳ පණවිඩයක් දෙන්න රටට උඩට නැත්නම් පාරට බහැලා තමන්ගේ කලාවෙන් වෙනස් දී අදහස් ලබා දෙන නාට්‍යකරණයක් කලාවක් තමයි වීදි නාට්‍ය කියන්නේ. ඉතින් මේක ඉස්කෝලේ කාලේ ඉඳන් එවන් නැත්නම් මේ යෞවනයේ ඉන්න මේ හපනුන් මේ නිර්මාණ කරලා මේ දෙන පණවිඩේ කොයිතරම් වැදගත්ද කියලා ඔබට තේරෙනවා ඇති. මොකද මේ හැම දෙයක්ම ස්ටඩි කරලා තමයි කරලා තියෙන්නේ නේ. හැම දෙයක්ම ඩෙන්ගු ගැන දේවල් දැනගෙන තමයි. මොකද ඩෙන්ගු අපි දැන් අමතක කරලානේ තියෙන්නේ. මොකක් හින්දාද? කොරෝනා නිසා. හරියටම හරි. කොවිඩ් හින්දා නිකන් ඩෙන්ගු අපිට නිකන් නතින් එනිතින් වගේ. ඈ. ඉතින් එහෙම නොකර ඩෙන්ගු ගැන අවධානය යොමු කරන්න. හැබැයි ඩිලන් මේ දැන් කොරෝනා වලටත් මේසු බය නැහැ නේ. කෙනෙක් වැඩේ වෙලා තියෙන්නේ. හරි. එහෙනම් ඉතින් අපිට කියන්න තියෙන්නේ දැන් අපිට කියන්න මේ මේ අපි දැන් ගොඩක් කතා කරා. කතා කර එක තමයි මම මේ වට කියන්න හැදුවේ. මේ අපි නිකන් විරාමයකට ගියොත් හොඳයි නේද? විරාමයකට ගිහිලා දැන් ඩෙන්ගු මේ මතක් කරන්නේ එළිය වතුරු ඉන්නවාද කියලා පොඩ්ඩක් බලලා ඔබත් දැල්ලෙමුද? හරි. එහෙනම් මම ටේබල් එකේ සැකට් එකත් අරගෙන ගිහිල්ලා මදුරු මරන්න නැතුව නෑ නෑ මදුරු මරන්න නැතුව ඉක්මනට මේනවා අපි ඉන්නේ බුද්ධිනිත් එක්ක මේ තමයි දඩබ්බරයි හපන්නෝ. අපි නැවතත් එකතුලා ඉන්නේ චරණ ටීවී දඩබ්බරයි හපන ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. මගේ හැපැත් තිනවා ඩිලාන්. ඩිලාන්ගේ ඇතේ තිනවා කියන ඩිලාන් කොහොමද තිනවා ගැතේ? මම මෙහෙම ඉඳන්. ඔව්. මම ඉඳලා. ඔකේ. සාමාන්‍යයෙන් සර්විස් එකක් දාද්දි හා මෙහෙම අත බොරුවට තියෙන්න ඕනේ. නේද බුද්ධිනි? එහෙම නේ තියෙන්න ඕනේ. ඊට පස්සේ නේ ටික් ගාලා ග්‍රිප් එකට එන්නේ. රයිට්. හරි. මම කියන තරිස්තර. ඔයා කියන්න එපා ඩිලාන්. ආ බුද්ධිනිට කියන්න දෙන්න ඕනේ. අපි බුද්ධිනිගේ හාමු. හරි. බුද්ධිනී අපිට කියන්නකෝ මේ වැඩේ පටන් ගත්තේ නැත්තම් ටේබල් ටෙනිස් ගහන්න පටන් ගත්තේ කොයි කාලේද? ටේබල් ටෙනිස් පටන් ගත්තේ මම මාදින්නාගොඩ ඉඳන් තමයි නාවර ජනාධිපති බාලිකායකට ගියේ. මාදින්නාගොඩ කියන්නේ ප්‍රයිමරිය. ඒකේ දැලකින් يعني ප්‍රයිමරි 6 වසරේ පැත්තේ යනකොට මේ නිකන් ලස්සන තැනක් තිබ්බ ටේබල් දාලා ලයිට් දාලා මම දැලෙන් එවිල බලනකොට මේ ওই ක්‍රීඩා තමයි තිබ්බේ. ඒකට මම දන්නේ නැහැ ඔක ටේබල් ටෙනිස් කියලා. ඊට පස්සේ අම්මටත් කියලා මම ඉතින් කෝච්චිටවත් හම්බෙලා ගියා. ඒකෙත් ගියේ මේ මම බෙස්ම කණ්ඩායම් ප්‍රැක්ටිස් කරන දවසට තමයි ගියේ. මට අර ජූනියර්ස්ලා ප්‍රැක්ටිස් කරනකන් ඉන්නත් බැරි වුණා. ඉතින් ඒ දවසින් නම් ප්‍රැක්ටිස් කරා. කොයි කීය වසරේද ඔය පටන් ගත්තේ? 6. 6 වසරේ. හරි. ටේබල් ටෙනිස් ගහලා දැන් ටේබල් ටෙනිස් මුලින් ප්‍රැක්ටිස් ගියාම මොකද්ද මුලින්ම ඉගෙන ගත්තේ? ඔයාට මුලින්ම කියලා දුන්න දේ මොකද්ද? මුලින්ම කියලා දුන්නේ බැලන්ස්. හරිද? එහෙම කිතුමුකෝ. මෙයා මුකුත් දන්නේ නැහැ. කොහොමද එයා දන්නේ? හරිද? දැන් ඔයාට තියෙන්නේ කියලා දෙන්න. කොහොමද මේක කරගන්නේ කියලා. හරි. මෙතෙන්ට එන්න. නැගිට ඉන්න ඩිලාන්. හරි. සේනානායක මහතා. හරි. දැන් නැගිට ඉන්න බුද්ධිනි. මෙන්න රැකට් එක හරි මම බෝලේ තියාගෙන දැන් ඔන්න මම මෙහෙම අල්ලන් ඉන්නවා. දැන් හදන්න බලන්න මගේ grip එක. මාපටන් ගිල්ල මෙතෙන්ට. හරි. මාපටන් ගිල්ල මෙතෙන්ට. ඔව් එතෙන්ට ඔ තමන්ට පස් දෙන නවන්නත් පුළුවන් දිග අරගෙන ඉන්නත් පුළුවන්. හරි මේ ඇඟිල්ල මෙහෙම. ඇඟිල්ල මෙහෙම. එහෙම. මෙහෙම. ඊට පස්සේ? ඊට පස්සේ අපිට ඉස්සරහම පුරුදු කරේ බැලන්ස් එක. ඒ කියන්නේ බෝලේ පස් සතාවක් බම් කරන්න ඕනේ බිම නොදම. හා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10. හා හරි. නෑ 5යි 5යි. ඊට පස්සේ 10යි. ඊට පස්සේ 20 එහෙමම තමයි. හරි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 31 32 33 හරි. හොඳයි නේ මොයි බැලන්සින්. හොඳට ගහනවා නේද? හරි. ඊට පස්සේ ඊට පස්සේ අපිට මේ ඉස්සෙල්ලා පුරුදු කරේ තමන්ට පුළුවන් විදියට සෙල්ලම් කරන්න කියලා. හා. බෙස්ට් අපිට වඩා සීනියර් කෙනෙක් දෙනවා. අපිට පුළුවන් විදියට මේ සෙල්ලම් කරන්න කිව්වා. මේ සෙහා පැත්තට මෙහෙම බෝලේ දාන්න තියෙනවා. ඕන يعني ඉස්සෙල්ලාම කෝච් ෂොට් පුරුදු කරේ නැහැ. අපෙන් එනේව එයා බලාගත්තා. අපෙන් හදිස්සියවත් කනාවට හරියම ෂොට් එකක් ආවත් කියලා අපිට ගහන්න කිව්වා. සර් බෝලේ දානවා අපි ගහනවා. සර් බෝලේ දානවා. එහෙම තමයි. හා දැන් මොකද්ද සාමාන්‍යයෙන් ගහන්න ඕන පළවෙනි ෂොට් එකට මොකද්ද කියන්නේ අපි සාමාන්‍යයෙන් බේසික් පළවෙනි තාක්ෂණික පහර මොකද්ද අපි ගහන්න ඕන මෙහෙමද මෙහෙමද කොහොමද සාමාන්‍යයෙන් මේ අපි එහෙ ඉඳන් එන බෝල් එකට ගහන්නේ මෙහෙම ආ මෙහෙම ඔව් මෙහෙම පළවෙනි සැරේ ආ මෙහෙම නේ ඔව් හරි ඊට පස්සේ
ඊට පස්සේ ආයි දැම්මොත් මෙහෙම ගහනවා. ඒ කියන්නේ ආ මෙහෙම. ඔව්. ආ මෙහෙම. එහෙම නෙමෙයි. එහෙන මෙහෙම මේසෙට යන්න ගහනවා. මෙහෙම. මේ පැත්ත. එහයි. හරි. ආ. ඒ කියන්නේ අපේ බම්ෆෙන් නැතුව එයාගේ අනිවාර්යෙන් එකක් බම්ෆෙන් නෝනේ. හ්ම්. අ ලකුණු 11ට ගහන්නේ. හ්ම්. අ මැදින් බෙදිලා තිනවා ඉරක් ටේබල් එකේ. net එකත් එක්ක. ඔව්. හ්ම්. net එකේ හරි මැද ඉඳන් සෙල්ලම් කරන්න බැහැ අතරම. එයා මෙයාට දුවන්න වෙනවා. හ්ම්. අදිසියවත් සෙල්ලම් කරත් හතර දෙනෙක් අපිට මා දැන් කෝනස් හතරක් කියන කෝනස් දෙක දෙක තියෙනවා. දෙක දෙක තියෙනවා. නමුත් අර එක බෝල දෙක මාරු වෙනවනේ. ඔව්. එහෙම වුණොත් ගොඩක් අමාරු. ඒවා බෙස්ට් රට සීනියර්ස් රට තමයි හෙම් පුරුදු කරන්නේ. ගොඩක් කලවට මේ තනි ප්ලේයර්. තනි ප්ලේයර්. හ්ම්. මේ අපි දුන්නේ මේ ටේබල් එක. මේ කාපට් එක තමයි ටේබල් එක. මං ඉන්නේ මෙතන. හා. හරි. එතකොට ඔන්න ඔහොමද ගහන්නේ? නෑ. ඉස්සර සර්විස් එක දාන්න පුළුවන්. ආ, මෙහෙම දානවා. ඔව්. මෙහෙම දෙකක් පුළුවන්. අපිට කැමති විදිහට බෝලේ උඩ දාන්නත් පුළුවන්. නැත්නම් බෝලේ එක සැරයක් බම් කරලා දාන්නත් පුළුවන්. ඔව්. ඩිලන්. දැන් ඔයා ඕක දෙන්නකෝ හරියට. දාන්නකෝ සර්විස් එකක් නිකන් නෝමලි දාන්න ටේබල් එක ඕනේ නෑ. ඩිලන් අල්ලගනින්. ආ, එහෙම දාන්න. ආ, රයිට්. හරි. වෙන තව සර්විස් එකක් දාන විදිහක් පෙන්වන්න මට තව අලුත් ක්‍රමයක්. මම්මී. අයිය එහෙම දාන්න. ඕ. හරි. අනිවාර්යෙන් එතන ඒ ෆාස්ට්. හ්ම්. ඒකට ගොඩක් කලාවට ගහ ගන්න අමාරුයි. ආ. එතන මේ මේ සමහර ඒව දාන්න නැහැ ගොඩක් කලා. මේ තව සමහර මෙන්න මේව කරලා කොහොම කරලා දානවද මම දැකලා තියෙනවානේ. ඒ ගොඩක් ඉන්ටර්නැෂනල් ප්ලේයර්ස්ලා තමයි. එහෙම දානවා. එතන මම තව දැකලා තියෙනවා මෙන්න මෙහෙම 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 කරලා ඔන්න කොහොම කරලා දානවා. ඔව් එහෙමත් දානවා. එහෙම දානවනේ. එක්කද මම ටග් ගාලා ඉගෙන ගත්තා ඒක. හා. හරි. වාඩි වෙන්න. හරි. දැන් ඩිලන්. ඔව්. මම බලන්න මේ හරි පුදුමයි ඇයි කතා කරන්නේ නැති කියලා. ඔනේ පේන්නේ නැද්ද මොකද්ද තියෙන්නේ කියලා. නෑ මට චා. හරි අපි ඉගෙන ගන්න. හරි. දැන් මේ වැඩේ පටන් ගත්තේ කොයි කාලේද? ළඟදී. ළඟදී. දැන් ඒ කියන්නේ ලෙදර් ක්‍රිකට්ද ටෙනිස් ක්‍රිකට්ද මොනවද ගැහුවේ? ටෙනිස් ක්‍රිකට් තමයි ගොඩක් ගැහුවේ. හරි. කෙනේ සොෆ්ට් බෝල්. සොෆ්ට් බෝල්. හරි. එතකොට මේ සොෆ්ට් බෝල් සෙල්ලම් කරන්න පටන් ගත්තේ කොයි කාලේද? 6 වසරින්ද. හ්ම්. දැන් තීරණ සුලක්කන ඔයාට සොෆ්ට් බෝල් සෙල්ලම් කරන්න දැන් ඔයාට හිතෙන්න ඕනේ. ඔව්. ක්‍රිකට් ගහන්න හිතෙන්න ඕනේ. නේ? ඔයා නිසාද? නෑ නෑ බුද්ධිනි හින්දා. හරි. ගෑන් ළමයි ක්‍රිකට් ගහන්න පුළුවන්. මට ශ්‍රී ලංකා ඈ? මටත් පුළුවන් ක්‍රිකට් ගහන්න. බුද්ධිනි. දැන් ඔය බෝලේ දෙන්න. ඔය බෝලේ දෙන්න. ආයි පා. ඔව් කමන්න ඔහොම ඉන්නකෝ. බුද්ධිනි අපි මෙයාට පස්සේ කියලා දෙමු කොහොමද ක්‍රිකට් ගහන්නේ කියලා නේද? හරි. අපිට කියනකෝ මේ කොහොමද ඇයි ක්‍රිකට් ගහන්නේ එතන දැන් ක්‍රිකට් කියන්නේ මොනවාද මේ? ජෙඩල. ඒ කියන්නේ ජෙන්ස් ක්‍රීඩාවක් නැත්නම් පිරිමි ළමයි සෙල්ලම් කරන ක්‍රීඩාවක් කියලා කියනවා. ඇයි වට ක්‍රිකට් ගහන්නේ එතන? පිරිමි ළමයින්ටම හැමදේම සීමා වෙන්නේ නැතුව ගෑල් ළමයිත් තැනකට එන්න බෑ. ආ දැක්කනේ ඇහුණනේ ඩිලන්. ගොඩක්ම දැන් අපේ ගෙවල් වල සහ නෑදෑයෝ ටීචර්ස්ලත් චමරි අතපත්තු කියන නාමය දන්නේ නැහැ. ගොඩක් දන්නේ සංගක්කාර සර්, මහේදස සර්, මුත්තයි සර්. ඒ කට්ටිය ගැන තමයි දන්නේ. මොකද ජනප්‍රිය සෝෂල් මීඩියා වල ගොඩක් ටීවී චැනල් වල, රේඩියෝ වල, මාධ්‍ය වල. මාධ්‍ය වල වෙන්නේ ජේම්ස් ලගේවා. ඉතින් ඒ අතරින් චමරි අතපත්තු මැඩම් හයිලයිට් උනේ තමගේ හැකියාවෙන්. ඒ වගේම සාමාන්‍යයෙන් ගොඩක්ම කට්ටිය ගොඩක් අපේ නැෂනල් ටීම් ගර්ල්ස් නැෂනල් ටීම් එකේ ඉන්න කට්ටියව දන්නේ. ශශිකලා සිරිවර්ධන. සිරිපාරි විජයසිංහ. ඒ වගේ කට්ටිය දන්නේ. ඉතින් වැඩක් කරන්න හිතුණා. එයාලා හින්දා පළමුවම ඇති උනේ. නෑ මම ෆිල්ම් එකක් බැලුවා. මොකද්ද ෆිල්ම් එක? මහේන්ද්‍ර සිං ධෝනිගේ ෆිල්ම් එක. මේ සුසාන්ත් ඉන්න ෆිල්ම් එක නේද? ආ ඒක මතක නළුවා කවුද කියලා මතක නෑනේ. එහෙමවත්. ආ ධෝනි. ධෝනි ඉන්නේ. Untold Story ෆිල්ම් එක. ආ යා ගොඩක් දුෂ්කර පළාතකට ඉඳන් නගරයකට ඇවිල්ලා බොහොම අමාරු වෙන්නේ. ආ එක්සෑම් සෙල්ලම් කරලා එක්සෑම් එක දිනනවා. ලියලි වරන ගමන් ට්‍රේන් එක යනගිනා. එහෙම මහන්සියලා මට ඒකට ආසාවක් හිතුණා. යා මැච් දිනනකොට ඊට පස්සේ චමරි අතපත්තු ගැන විස්තර එව්වා. FB වලින් ෆලෝ කරා. කමෙන්ට්ස් දාලා දාලා එක රිප්ලයි එකක් එනකොට හරි සතුටුයි. එහෙම තමයි.
चित्रपट इंस्पायर धोनी अनटोल्ड स्टोरी चित्रपट मेकमाइन कलाकमा अभिमे उत्साह मे वगे वेडसट अभिप्रेरण धनात्मक सिद्धवी मे वगे दड़बर मे वगे दड़बर हबन मे वगे वेडसट अभी गेन हितु हर इतकोट ऐ मे लेद गहन हेतु दट्यम पेरमिलमें क्रीडा वक्यल मे वेच मूलिक वेच क्रीडावे कुहमद ज्ञान मे बेट गत्ताम काट्यक प्रतिचार लेदर बेट गत्ताम इकोरे टीम मम दमाइरे पास उप प्रधान शिशु नायक आव मट प्रिंसिपल सर कथाकरण पुलवा दुलावसरिदी सहयोगी हम मट गुरु सत्य सत्य किलोमीटर या मम इकोले ऐदीन लमय होया लमय नंगी मेकटे नंगी मेहम क्रिकेट गो मम होने क्या नंद अति करवाने पे सामान्य दंट इनवा दंट कटासन है मुकद अभी देखकराम तम एदे एक सर क्यू इन एक्कीनाद मगे कोच लक्मार सर इन एक्कीनाद पिरीमिलमाई तेक हरी श्रीलंकराने आवनवा क्यू लक्मार सर गुडाकुंदर प्राक्टिस करवनवा सतीर दवास देगातीनवा प्राक्टि ट्रेनिंग कराने हॉकी बॉल वाली तो दें आप सर कीनो सर मेक वैदुनोत्तीरा हेम सर कीनो हॉकी बॉल या ट्रेनिंग कर ला अभी लेदर बोले सहल हुई क्या रही इतना क्या क्या ना हॉकी बोले को डब्बा रहे बारा ये टेक्निक के क्या ना मुख्य दिला ही था ना सामान्य सामान्य हॉकी बोले पाया चकराने हॉकी बोले में गहले वादी स्पीड है ना बोले सहा ये के लोगों बराकती ना ये तो कोटा आपी शॉट्स गहाद दी हॉकी बोलिंग दापों आपे तुम देंगर में मून टेने बोले दीने में पुल शॉट टेक दी ने ने ये टेने में हाइलिंग गहले हुआ हाँ मंडे बोले ना तो टॉक प्रैक्टिस करा प्रैक्टिस विराट कोहली फिजिकल प्रैक्टिस उदेट दत्मा दिन पुर्दू कर लोटा बोले निकाम मेदी आपे पार निकाम तेनवा दिन स्पिन ఇంగ్ తమే దాన్ని ఫాస్ట్ బాల్ తాము దాన్న బై గీల ఉడ కొయారి రెందినవా ఆ ఇమద తోర మెహమద దాన్ని మెహమద దాన్న నోమ దాన్ని మెహమ బాల్ యాదలా దా ఎహమ బాల్ కరన్న హితునే అయి వాడ నోమ ఎగన మొనద మెహమ సామాన్య మెహమ బాల్ దాలా ఏక పొడ దంగ పందు యావనవా కియని ఇచట బురుదు వెన్న సర్ ఐ థింగ్ అపి థింగ్ గాలమై తెక్కనే ගොඩක් තැන දෙනවා සර් පිරිමිල මරි ගොඩක් ඉන්නේ මේ පොඩි කට්ටිය අපි තමයි ලොකු කට්ටිය කර ඉන්නේ අයියලගෙනුත් 13 වසරේ අයියලා සෙට් එකක් විතරයි ඉන්නේ දෙන්නේ තුන් දිනක් වගේ අනේ තකම් පොඩි කට්ටිය
ගැල්ලා මගෙන් 12 වසර ඉන්නේ මායි තව දෙන්නක විතරයි අනිත ඔක්කොම පොඩි කට්ටිය කී වසරද 9 8 එහෙම ගොඩක් පොඩි අය දැන් ඩිලන් ඔව් දැන් ගොඩක් දැන් ඉතින් අවක අත තියාගත්තට වැඩක් නැහැ දැන් ක්‍රිකට් ගැනයි ටේබල් ටෙනිස් ගැනයි ගොඩක් දේවල් අපි කතා කරා ඔව් හරිද දැන් මේ වෙලාවේ තමයි අපි මෙයාගේ දැනුම ගැන කතා කරන්න ඕනේ මොකද දඩබ්බරය හපන්න වැඩසටහනෙන් අපි තෝරගන්නේ පරිපූර්ණ ඒ කියන්නේ සියලු දේවල් වලට දක්ෂතා දක්වන ළමයි අපි බලමු දැන් මෙයා අපේ අපි දෙන අභියෝගයට මූණ දෙනවද කියලා මූණ දෙන ආකාරයනේ ඔව් අපි පෙන්වනවා පින්තූර තුනක් මොකද මේ අපේ අභියෝගය එතකොට මේ පින්තූර තුනේ ඉන්න තුන් දෙනාව හොත් ස්ථාන තුන අඳුනගෙන ඒ ස්ථාන තුනේ හරි පුද්ගල තුන දෙනා හරි නම් ටික කියන්න ඕනේ සහ පුද්ගලයා හෝ එක පුද්ගලයෙක් ගැන හරි ඒ ස්ථානය ගැන හරි විස්තර ටිකක් කියන්න ඕනේ. පුළුවන්ද? පුළුවන් කියලා හිතනවා. පුළුවන් උත්තරීට අය. පුළුවන්ද? හරි. එහෙනම් අපි සූදානම් මේ පින්තූර තුන බලන්න. අපි මේ පින්තූර තුන බලලා අපි බලමු මොනවද කියන්නේ කියලා. රයිට් අපිට පෙන්වන්නේ මේ පින්තූර තුන. ඕ. ක්‍රිකට් ටලිම්මනේ. හරි. එහා කොනේ කවුද ඉන්නේ? කුමාර් සංගක්කාරස. මුක්තය මුරිදරන්. මහේල ජයවර්ධන කවුරු ගැනද විස්තර කියන්නේ කුමාර සංගක්කාර මොනවද දන්නේ කුමාර සංගක්කාර සර් කියන්නේ බෙස් ප්ලේයර් කෙනෙක් සහ නැෂනල් ටීම් එකේ හිටපු නායක කෙනෙක් වමත් පිතිකරුවෙක් සහ එයාගේ එයාගේ භූමිකාව තමයි කඩුළු කීපින් කීපින් පැත්තයි සහ පිතිකරු සහ එයා බෝල් කරන්නේ දකුණත් පා දැනට වර්තමානයේ මම නිවුස් වලින් වගේ දැකලා තියෙනවා කුමාර සංගක්කාරස එංගලන්ත ටීම් එකේ පුහුණුකරුවෙක් ලෙස ඉන්නවා වෙන මොනවාද මේ IPL එකත් එක්ක ආවා සහ 2015 ලෝක කුසලානිස් නායකත්වයේ දරුවා වගේ මතකයි 2011 නවස් ඉන් බටහිර කොදෙව්වන්ටද නව ශ්‍රීලන්ති කියලා මට හරියටම මතක නැහැ. සහ 2015 දකුණු ඉන්දිය කොදෙව්වන්ට එක්ක සෙල්ලම් කළා. බටහිර ඉන්දිය කොදෙව්. බටහිර ඉන්දිය කොදෙව්වන්ට එක්ක සෙල්ලම් කළා පරාජය වුණා. නායකත්වෙන් අස් වුණා. සහ ලංකාවේ නාමයේ ජාත්‍යන්තරට ගෙනිච්ච හොඳ ප්ලේයර් කෙනෙක්. රයිට්. ඉතින් ඒ විතරක් නෙවෙයි. ලෝකයේ එක් දින ශ්‍රේණිගත කිරීම වල ඉදිරියෙන්ම ඉන්න තවමත් ඉදිරියෙන් ඉන්න ක්‍රීඩකයෙක් පළවෙනි 5 දින අතර ඉන්නවා තවමත්. ටෙනිස් වල එයා මේකක් තිබ්බනේ. කත. මොකද තිබ්බේ? දේශන. ඒක මොකද්ද? එයා මට හරියට මතක නැහැ. බෙට්මන් කියලා එක්කෙනෙක්ගේ ලෝක වාර්තාවක් සමකරා ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ශ්‍රීමන් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ශතක හතරක් එක දිගට ලබාගෙන හා හරි ඉතින් මේ දේවල් එක්ක ඒත් එක්කම දැන් IPL තරගාවලිය ක්‍රියාත්මක වෙනවා මේ IPL තරගාවලියේ එක කණ්ඩායමක ක්‍රීඩා කියන්නේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා හැටියටත් කටයුතු කරනවා ඉතින් මේ ඊයේ පෙරේද බර්ත්ඩේ එකක් තිබ්බා ලෙජන්ඩ්ස් ලගේකට සෙල්ලම් කරේ නැහැ. සෙල්ලම් කරේ නැහැ. නැහැ. හරි. ඉතින් ඕක තමයි විස්තරේ. එහෙනම් ඉතින් මේ ඇයි ක්‍රිකට් නේද? අපිට සුලක්කන හිටිය කියලා මතක් වුණේ දැන්. මට වතුර ටිකක් බොන්න. ඕනේ නේ. ක්‍රිකට් එක දිනවන්න ඕනේ. ඇති. හරි. එහෙනම් අපි යනවා විරාමයකට. මේ ක්‍රිකට් විරාමයකට තමයි යන්න සූදානම් වෙන්නේ. හොඳයි. මේ බ්‍රේකින් පස්සේ අපි තවත් දේවල් කතා කරන්න සූදානම්. මේ දඩබ්බරයි හපන්න අපි නැවතත් එකතු වෙලා ඉන්නේ දඩබ්බරයි හපන්න ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. ඉතින් අපි කතා කරන්නේ බුද්ධිණී එක. බුද්ධිණී එක අපි ගොඩක් දේවල් කතා කරා. ක්‍රිකට් ගැන කතා කරා, ටේබල් ටෙනිස් ගැන කතා කරා. තව එයාගේ ලස්සන ඇක්ට් එකක් බැලුවා. ඊත් එක්කම තමයි ඩිලන් ලෑස්තිලා ඉන්න බුද්ධිණීගේ තව ටැලන්ට් එකක් ඔයාලට කියන්න. ඩිලන්. බොහොම මේ කාලෝචිත නිසදසක් තියෙනවා. හරි. ඒක කොතනද මම දැක්කේ? පුපුරාගේ හිරෝෂිමාවේ යලි සකුරාමල් පිපෙන්න පාස්කු ඉරුදින මතකය කෙමෙන් කෙමෙන් දුරු කරන්න
ඔබෙත් මගෙත් සිත් තුළ රැඳි වේදනාව සිඳලන්නට එකදු සරණක් මෙලව ඇත්තේ ඒනම් කාලයයි. ඇයි මේක එහෙම ලිව්වේ? ඉතින් ඒ හිතුණා මට අර හිරෝෂිමා වගේ තමයි ගොඩක් අපේ වැද්ද ඕන කරන මිනිස්සු ටිකක් නැති වුණා. සහ එහෙම විතර තමයි. එතකොට තමයි ගුරුමව කියලා නිසසක් ලියලා තිනවා ගුරුමව කියලා නිසස් දෙකක් ලියලා තිනවා එතනින් ගියාම හෙන්දිරික්කාමල කියලා ලියලා තිනවා එකක් මුදුන් වෙනතුරු හිරුගේ රශ්මිය සංගව උන්නේමි වෙන්න විකසිත සිනිඳු පෙත් එක්ක සඳේ සිසිලස දැවට එන්නේ කිසිම දිනක කිරණ හිරුගේ දකින්නටවත් යන්න බෑ හිරු ඇති වෙලාවක හෙන්දිරික්කා මල් පිපෙන්නේ බමුසරින් යුත් මිලින වන්නට මේ රයිම් වෙන්න ලියලා තිනවා සාමාන්‍යයෙන් නිසදස් ටිකක් රයිම් වෙන්න ලියනවා ලියන්න අමාරුයි සාමාන්‍යයෙන් අපි කවි එහෙම තමයි රයිම් වෙන්න ලියන්නේ ඇයි මෙහෙම රයිම් වෙන්න කොහොමද වචන හොයාගත්තේ මම සාමාන්‍යයෙන් නිසදසක් කවියක් හදනකොට හිත එක තැන තියෙනවා ඒ ඒ හිතාගෙන ලියනවා දැන් ගුරුමාවක් ගැන කිව්වත් අපි ගුරුවරයෙක් ගැන හිතන් ලියනවා හෙන්දිරික්කමාල ගැන ලියුවොත් අපි හෙන්දිරික්ක ගැන හිතනවා වැ කවුරුහරි ඇවිල්ලා මට මොකක් හරි යවුවොත් එහෙම ඉතින් යට මතක නැහැ. ඔව් දැන් එහෙම තමයි ගොඩක් වෙලාවට දැන් හිතලා ඒ වැඩේ කරද්දි කවුරුහරි ඇවිල්ලා මොකක් හරි කිව්වොත් එහෙම ඉතින් යට මතක නැහැ. ඒ වෙලාවේ අර ફોකස් කරගෙන ඒක ඔළුවේ තියාගෙන කරොත් ඒක හරියටම කරන්න පුළුවන්. ඒක හරියටම කරත හැකි. දැන් මොකද කියන්නේ? හරි දැන් තියෙනවා මට පේනවා මෙව්වා. මෙහෙ මෙහෙ. මෙහෙ තියෙද? ඔව්. කුසලාන සර්ටිෆිකේට්ස් එතකොට මේ ඉස්සරහත් තියෙනවා තව කප්ස් අරව මේවා ඔව් අතන මෙඩල්ස් එහෙමත් තියෙනවා ඔව් තව අතන මොකද්ද තීරෙන්නේ නැති එකකුත් තියෙනවා ඒක ටේබල් ටෙනිස් ආ ටේබල් ටෙනිස් එකක් නේද මම නෑ මම ඒ කියන්නේ නෑ ඒක ඉතින් ඩිලාන්ට ස්පීඩ් මෙහෙම තිබ්බම දන්නේ නෑනේ ඩිලාන්ට ස්පීඩ් නෑ කියලා ඉතින් ඒක කමන්නෑ ඉතින් ගවා සනීප වෙන්න ඉතින් කියලා අපි ප්‍රාර්ථනා කරනවා හරි මම කනන්න දෙයක් දාන්නම් හරි මුදිනි කියන්න මොනවාද මේ මේ කොහෙන්ද වට මේ ක්‍රිකට් ලින් හම්බෙලා තියෙන්නේ ක්‍රිකට් ගහලා මේ තනිකර ක්‍රිකට් ගහලා හම්බෙලා තියෙන්නේ ඔය පේනා මෙතන මේ ඉන්නේ ඔව් මොනවද මේ හම්බෙච්ච කප්ස් කියන්න මේක 2019 වල එක ප්ලේ ඔෆ් ද වුමන් ඒ කියන්නේ තරංගාවලියේ වීරයා BPL කියලා ගහලා තියෙනවා කියන්නේ බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් එකද නෑ ඒක තිබ්බේ සමනර් ග්‍රවුන්ඩ් එකේ අපි ගාලේ ඔව් අරක බෙස් ෆීල්ඩ් බෙස් ෆීල්ඩ් කොමාරි කැච් දෙක තුනක් වගේ ඇල්ලුවා සහ කඩලු මේ බෝල දාති දෙනෙක් තුන් දෙනෙක් අවුට් වුණා එතන මේක ඒක මුළු මේකටම ටීම් එකටම ආ ටීම් එක චැම්ස් වුණා හා එතන තව සර්ටිෆිකේට්ස් වගේ ඇත්තිනා මෙඩල්ස් වගේ ඇත්තිනා මේ මොනාරද හම්බෙන්නේ ඒවට පෙන්න පෙන්න පොඩ්ඩක් කියන්න ඔය මෙඩල්ස් හම්බෙලා තියෙන්නේ මොනාරද මෙඩල්ස් ටික ඔක්කොම අතර ගන්න මොනවටද ඔය මෙඩල්ස් හම්බුනේ මේක ස්කූල් එකේ චැම්පියන් මෙඩල් මේක 2020 අන්න අර කැමරාවට පෙන්නන්න අන්න මේ 2020 මේ 2019 මේක අක්මීමනේ යෝන් සේනාංකේ යෝන් සේනාංකේ නෙමෙයි තරුණ සේවා අපිට ස්පෝට් මීට් එකක් තියෙනවා තරුණ සේවා අපි ස්කෝලේමයි තියෙන්නේ ඒකට ගියපු එකක්. හරි ඒකට මොනවටද හම්බුනේ? මේක හම්බුනේ net ball වලින්. හා net ball උත් කරා. ඔව් net ball කරනවා. දේ අනිත් මේඩල්ස් හම්බුනේ මොනවාටද? මේක හම්බුනේ shot put වලින්. යගුලිය දාලා. මේ එකෙන් යගුලිය දාලා එක. අර ස්කෝලින් හම්බුනේ මේඩල්ස් මොනවාටද හම්බුනේ? මේ මේඩල් දෙක චැම්පියන්. මේ සර්ටිෆිකේට්ස් මොනවාටද හම්බෙලා තියෙන අපිට කියන්නකො. අපිට කීපයක් අරන් පෙන්නනවා වට වැදගත්ම කියලා හිතෙන සර්ටිෆිකේට්ස් කීපයක් අරගෙන පෙන්නනවා මේක ගොඩක් වැදගත් මේ නැෂන් මේක යූත් එකෙන් ගියපු එකක් මේක පැහැරගත පොන් ට්‍රේනින් එකක් නාවුල ඒක වෙනස්ම අත්දැකීමක් ඇඩ්වෙන්චර් බේස් ට්‍රේනින් එකක් ඔව් ගොඩක් කරපු නැති ක්‍රීඩා සහ ওই දැල් වල යන adventure type එකේ දේවල්. ඔව් ගොඩක් බයයි. ඒකනේ challenges වැඩි. ඔව් ගොඩක් අපිට time එකට තිබ්බේ. කොමාරි කණ්ඩායම දිනන්න ඕනේ මේ time එකට අනුව. මේක ජාතික යෝන් සේනාංකේ අංකෝසයක් කරා. ඒකට හම් සර්ටිෆිකට් එක. සහ
තව ස්කෝලින් සර්ටිෆිකේට්ස් ගොඩක් හම්බෙලා තිනවා. ඔව්. ඒත් එකමාර තවත් එහා පැත්තේ සර්ටිෆිකේට්ස් වගේකුත් තිනවා. අපිට නිකන් විස්තර ටිකක් කියන්නකෝ මොනවාටද මේ සර්ටිෆිකේට්ස් හම්බෙලා තියෙන්නේ. මේ ගොඩක්ම ස්කෝලේ ඇත්ලටික්. ඇත්ලටික් වලට මොනවද කරේ? ඇත්ලටික් වලට 100 මීටර්ස්. හ්ම්. ඒ කියන්නේ කෙටි දුර. කෙටි දුර විතරයි මට. දුර දුවන්න බෑ. ඇයි දුර දුවන්න බැරි? වීසින් තියෙන. මාන්සි. එක ගැම්මට දුවන එක දුවනවා. ආ ඊට පස්සේ හති. හතිත් නැහැ මීටර් 100 නම්. මීටර් 100යි 200යි. ඉවෙන්ට් එක 100. සහ ලොง ජම්. කලාප මට්ටම් දිස්ත්‍රික් මට්ටම් වලට ගිහින් තියෙනවා. කලාපේ විතරයි ගින් තියෙන්නේ. දිස්ත්‍රික් ගිහින් නැහැ. පස්සේ ෂොට් ප්‍රෝ. ක්‍රීඩාවන් ගණනාවක් කරලා තියෙනවා. කරලා තියෙනවා. මොකද කියන්නේ සුලක්කන? දැන් ඔයා තීරණය කරන්න ක්‍රිකට් ගහන්න. මටම ඇයි බැරි? මටම. ආ බුද්ධිනි ගාව යන්න කියලා දෙයි. දැන් බුද්ධිනි කට්ටිය හොයනවා මේ සෙල්ලම් කරන්න. කොහොමද මේ බුද්ධිනි නැතත් මේ ප්‍රෝග්‍රෑම්ස් ටික පුරාවටම සුලක්කන ක්‍රිකට් ඉගෙන ගන්නවා. ඔව් මම ඊළඟට නැෂනල් ටීම් එකට ප්ලේ කරලා ඉතින් ඕස්ට්‍රේලියාවටත් ගහලා ඉන්න තරම් ඔව් ඩිලාන් එක්කම ඉඳලා. ඔව් මේ දැන් ඩිලාන්. ඔව් ගොඩක් දේවල් දැන් මේ ඔක්කොම ගැනත් ඇහුවානේ. නිකන් ඔයාලට හිතෙන්නේ නැද නිකන් අර ඔයාගේ අර සීනි සම්බෝල් දීසි වගේ. සීනි සම්බෝල් නෙවෙයි අද. අද කොනද? මං හැදුවේ තම්බපු අලකරියක්. ආ තම්බපු අලකරියක්. ඒ කියන්නේ අල හොද්දා. අල හොද්දා. ඒකට එහෙම තමයි කියන්නේ ඩිලන්. තම්බපු අලකරියක් කියලා කියන්නේ නැහැ. ආ එහෙමද? අල හොද්දා කියන්නේ. නෑ නෑ අල තම්බල උයන්නේ අර. අල තම්බල උයන්නේත් අල හොද්දා ඩිලන්. ආ හරි. හරි. මේ මම අල තම්බල උයන මගේ අල හොදි දීසිය. මේක තියන බෝල වගේ. හරි මේ ඔකට ගන්න. අන් රයිට්. ඔක තියා ගන්න. මේ එතකොට මේ ගොඩයි. දැන් මේමයි. දැන් ඔතන ඒ බෝල වගේ එකට හැම බෝල එකකටම නම්බර් එකක් තියෙනවා. ඔයාට තියෙන්නේ අහක බලාගෙන උතරින් බෝලයක් තෝරගෙන ඒක මෙන්න මේ ඩිලාන්ට හිමිට පාස් කරන්න. ඔව් වැඩේ තියෙන්නේ එයා දන්න ඔය බෝලේ මොනවද කියලා මෙන්න මේ හින්දා. මෙන්න මේ හින්දා. ආ ඔව්. හරි. හරිද? මම මේක අල්ලගන්න. ඔකේ. හරි. දැන් කරන්න තියෙන ඔය බෝලයක් තෝරලා දෙනවා මට. ඔගේ නම්බර් එකක් ගහලා තිනවා ප්‍රශ්න හතරකට නම්බර් හතරක් තෝරගන්න ඕනේ බෝල හතරක් ඊට පස්සේ එකින් එක අහනවා අහනවා හරිද පුළුවන් නේද හරි දාන්න බලන්න අහක බලන්න අහක බලන්න අහක බලන්න නම්බරේ බලන්න බෑ හා දාන්න දාන්න හරි අපි බලමු නම්බරේ මොකද්ද කියලා අංක 9 අංක 9ට තියෙන ප්‍රශ්න අපි බලමු බලමු වැලිපිට සරණංකර හිමියන්ට සංගරාජ পদවිය පිරිනමන ලද්දේ කිනම් රාජ්‍ය සමයේද? පළමුවන රාජසිංහ රජතුමා. පළවෙනි රාජසිංහ රජුගේ කාලේ. හොඳටම ෂුවර්ද? 100%ක් විශ්වාසයි. විශ්වාසයි. ඒක උත්තරේ වැරදි. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලේ. හරි, කමන්න. දාන්න. දෙවෙනි ප්‍රශ්නේ. හරි අංක 7 අංක 4 තියෙන්නේ ලෝකයේ වැඩිම දියමන්ති නිෂ්පාදනය කර රට කුමක්ද දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාව ෂුවර් හරි උත්තරේ හරි දාන වරන් තව පොන්දුවක් දාන්න හොඳයි මේ පන්දුව ඇවිල්ලා අංක 8 අංක 8 අංක 8 මනිස් මාමා ලෙස විරුදාවලි ලැබූ නායකයා කවුරුද? දිලාන් සේනානායක. නෙමෙයිනේ. කවුද? විජයනන්ද දහනායක. විජයනන්ද දහනායක. හරියටම හරි පිළිතුර. රයිට්. හරි. තව ප්‍රශ්නයක් තියෙනවා නේද දිලාන්? ඔව් ඔව්. තව එක ප්‍රශ්නයක් තියෙනවා. හා. දාන්න. හරි. ඊළඟ අංකය අංක 1. අංක 1. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. 1972 සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයා කවුරුන්ද? ආචාර්ය කොල්වින් ආර්ද සිල්වා මහතා. හරියටම හරි ඒ පිළිතුර. එසේනම් අපි සීලු ප්‍රශ්න වලට පිළිතුරු දුන්නා. හැබැයි අපි ප්‍රෝග්‍රෑම් එක තාමත් ඉවර කරලා නැහැ. මොකද තව අහන්න දේවල් තියෙන හින්දා. මේ දැන් මේ අලදේශීය පොඩ්ඩ ආරම්භ තියලා ඉන්න. ඒ අතරතුර ඒවා අහන්න මේ ඔය ඉස්සරහා තියෙන කප් ටික මොනවද කියලා පොඩ්ඩක් අහන්න. ඔව් තව පොඩ්ඩේ ඒවා විශ්සෙනවා. මේ මොනවද පුද්දිනේ අර මේ මෙතන මේ තියෙන කප් එක මොකක්ද තරු දෙකක් වගේ දෙපැත්තෙන් තියෙන. මොකද? ඒක 2019 චැම්පියන්ෂිප් එකට හම්බෙච්ච එකක්. අපේ ස්කෝලේ. ඉවෙන්ට් තුනකින් මොනවද ඉවෙන්ට්ස් උන? 100 meters long jump short put. එක උනේ.
දැන් මේ ගෙදරින් මොකද කියන්නේ දැන් ක්‍රීඩා කරනවා මොනවද මේ කරන්නේ ක්‍රීඩා කරනවා කප් ගේනවා සර්ටිෆිකේට් ගේනවා ඉගෙන ගන්න නැද්ද ඔයා කියලා අහන්න නැද්ද අහනවා නේ ඇහුවා එතකොට මොකද කිව්වේ ඉගෙන ගන්නවා ඉගෙන ගන්න විෂය ඈ ඉගෙන ගන්න විෂය වලින් මොනාරද වැඩියෙන් කැමති ඩ්‍රාම වලට තමයි වෙන මොනාරද කැමති සිංහල වලට ඇයි සිංහල වලට කැමති සිංහල වලට කැමති හිතුණා 10 11 දි ඒ 10 11 දි කැමති උනේ නිකන්ගේ සාහිත්‍යම නිසාද සාහිත්‍ය පාඩම් ටික නිසාද සාහිත්‍ය පාඩම් ටිකත් එහෙමයි ලස්සන කියලා දෙන මිස් කෙනෙක් ඉන්දියා හොඳට උගන්නන මිස් කෙනෙක් ඉන්නවා හොඳයි එහෙනම් දැන් ඩිලාන් මේවයි දැන් ගුරුවරු හොඳ වුණාම තමයි ළමයි ඒවා ඇත්තටම හොඳට ඉගෙන ගන්නෙ සාමාන්‍යයෙන් සමහර ගුරුවරු මම අහලා තිනා මේ අර සබ්ජෙක්ට් එක එපා කරන කට්ටියත් ඉන්නවා දැන් මට එහෙම බුද්ධිනීට බුද්ධිනීට එහෙම වෙලා නැහැ බුද්ධිනීට හොඳම ගුරුවරු තමයි හම්බලා තිනේ බුද්ධිනීගේ ඉස්කෝලෙන් එයා කිව්වනේ ඩ්‍රාම වලට හරි කැමතියි කියලා හරිද කද කියලා මම හිතන්නේ කොහොමද හිතනවද ඔව් ඔව් මම දන්නවා අපි දෙන්න නිකන් අර කොලිට සහෝදරයෝ වගේ මට හිතෙනවා මම රංගනයක් බැලුවොත් හොඳයි කියලා මොකද මෙයා ඒකට දක්ෂයි කියලා මට ඉස්කෝලේ ඩ්‍රාමා මිස් කතා කරලා කිව්වා දැන් මට හිතෙනවා අර පැත්‍රික් ගාලා එන යාර අලකරී තියන්න කිව්වලේ මට කිව්වා දැන් අභිරූපණ රංගනයක් කරන්න ඕනේ අභිරූපණ රංගනේ තමයි රෙදි හොදලා තිනවද අතර මහන්නේ රෙදි හොදලා තිනවද අර ගලේ ගහලා ලින්දෙන් වතුර ඇදලා එහෙම රෙදි හොදලා තිනා නෑ එහෙනම් බේසමෙන් හොදලා තිනවා මෙහෙමයි බෑ කරන්න බෑ ඇයි කරන්න බැරි කැමති නෑ නෑ කරමු කරමු අපි හැමෝටම අභියෝග දෙනවා ඔව් දෙනවා මොනවාද බේසමේ රෙදි හොදද්දි සබන් කෑල්ල නැති වෙනවා ඔව් සබන් කෑල්ල නැති වෙලා ගෙදර කට්ටියට බණ කියන රෙදි ටික හොදලා ඒ කරලා ඒ සබන් කෑල්ල නැතින සිටුේෂන් එකේ දුවා කලබල වෙන විදිහ තමයි අපිට ඕන කරන්නේ. හොඳයි නේද? හොඳයි. හරි හොඳයි. චුට්ටක් බලමු ඈ පොඩි අභිරූප රංගනයක් තියෙනවා. කට්ටියට උගන්වනවා. හ්ම්? ඔව්. ළමයි ඉගෙන ගන්නවා ඔයාගේ. ඔව්. අපි පුංචි කොටසක් කරලා පෙන්නමු. හ්ම්? චුට්ටක් හිතලා. ආ පොඩ්ඩක් හිතලා. හරි. එහෙනම් අපිට කියන්නකෝ දැන් මොනවද ඔයාගේ අනාගත බලාපොරොත්තු? නැෂනල් ටීම් එකට. නැෂනල් ක්‍රිකට් ටීම් එකට යන්න. ඒකට යන්න දැන් වා මොනවද ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රැක්ටිස් කරනවා හ්ම් ආ සහ ජපාන යන්න අදහසක් තියෙනවා ඒ ලෙවල්ස් වලින් පස්සේ ජපාන් කෝස් එකක් කරලා ජපානෙකින් ක්‍රිකට් ගහන්න බෑනේ නැහැ ඉතින් හ්ම් එහෙ ඩියුකේෂන් එකක් කරලා හ්ම් උපාධියක් එහෙම අරගෙන හ්ම් ඒ පැත්තෙන් එහෙම යන්න බැරි වුණොත් මම ඉතින් ක්‍රීඩා පැත්තෙන් යන්න බලාපොරොත්තු වෙනවා अवश्य අපිට ඇහෙන්නේ ඔයා කියන එක. තව පොඩ්ඩක් සද්දෙට කියන්න. අවශ්‍ය දේවල් ගන්න. හ්ම්. සා ට්‍රේනින් කට් කරන්න නැහැ. හ්ම්. ගොඩක් කලවට කට් කරොත් සර් වයින්නවා. හ්ම්. හැමදාම ස්පීතාල නැවතින්න කියලා කියනවා. සා I think අපිට ගොඩක් ඔළුවේ ටාගට් එකක් තියා ගන්න ඕනේ. ඒ ටාගට් එක අට අනුව යන්න ඕනේ. ඉතින් ඒ ලෙවල්ස් කරන්නත් ඕනේ. හ්ම්. එහෙත් එක්කම තමයි දැන් දිදන් අපි ඊගමෙන් දැන් අර අර ප්‍රශ්න ටිකත් අහගෙන යනවට මොනවද කියන්න තියෙනවද නෑ නෑ ඔයා කියන මම මේ ඔයා අහනකම් බලන් ඉන්නේ ඔව් ඔව් තුමයි දිදන් නේද කතා කරන්න දීලා බලන්න නෑ නෑ දැන් අද මම ක්‍රිකට් ගැන කතා කරා ටේබල් ටෙනිස් ගැන කතා කරා ඔක්කොම මමනේ කතා කරේ හා හරි දැන් මෙහෙමනේ දැන් බුද්ධිනී ලොකු ගමනක් ඇවිල්ලා ඉන්නවා ලොකු දුරක් ඇවිල්ලා ඉන්නවා මෙතන තියෙනවා ඒවට උත්තර සාක්ෂි සාක්ෂි තියෙනවා හරිද එතකොට දැන් බුද්ධිනී මේ ඇවිල්ලා තියෙන මේ ගමනේ බුද්ධිනීට උදව් කරලා තියි බුද්ධිනීට ස්තුති කියන්න ති කාට හරි කවුද ඉන්නේ ආඩ ස්තුති කරන්න කවුද ආඩ උදව් කරේ ඒ කඩේට ස්තුති කරන්න අවස්ථාව උදව් කරේ අම්මයි තාත්තයි සහ ගුරුවරු ගොඩක් තනියෙන් තමයි ඔක්කොම දේවල් කරේ ඒ කඩේ තමයි
හරි ඉතින් අපි එතකොට අපිට කියනවා අවසාන වශයෙන් දැන් හරි බයෙන් බයෙන් කතා කරේ දැන් මෙච්චර වෙලා හරි සබ කෝලෙන් තමයි හිටියේ කොච්චර නාටි කරත් නෑ කතා කරන්න බෑ වන හැබැයි හොඳට කතා කරා ඔව් කතා කරා මේ වැඩසටහන ගැන වාට මොකද හිතෙන්නේ සතුටුයි කවිඳින්ගෙන් තමයි වැඩසටහන ගැන දැනගත්තේ එයාට ස්තුතියි සහ වැඩසටහන හොඳයි ආසයි ආසාවෙන් ආවා බලන විදිය මතක් කරන්න අපේ සුලක්කනා සූදානම් මොකද බුද්ධිනීගේ එපිසෝඩ් එක මග අරනොත් එහෙම බලන විදිය දැන් සුලක්කනා කියයි බුද්ධිනීගේ එපිසෝඩ් එක මග අරුනෙත් එහෙම ඔයාලට කරන්න තියෙන්නේ අපි මේක අනිවාර්යයෙන්ම අපේ YouTube channel එකේ upload කරනවා චරන් TV YouTube channel එකේ අනිවාර්යෙන් එක subscribe කරන්න like කරන්න share කරන්න එකට comment කරන්න බුද්ධිනී නේද ඉන්නේ මේ අපේ යාළුවා ඉන්නේ කියලා එතකොට අපි අනිවාර්යෙන් මේකේ trail එකක් දානවා අපේ චරන් ටීවී Facebook page එකේ ඔයාලට පුළුවන් එක like කරන්න comment කරන්න share කරන්න බුද්ධිනීව දන්න එක comment mention කළා like කරන්න comment කරන්න ඔක්කොම ටික පුළුවන් තරම් කරන්න එතන ඔයාලටත් කැමති නම් මෙහෙම අපිත් එක්ක එකතු වෙන්න ඔයාලගේ දක්ෂතා ගැන රටටම කියන්න කැමති නම් ඔයාලට පුළුවන් අපේ චරන් ටීවී Facebook page එකට message එකක් එවන්න ඔයාලට පුළුවන් නම් ඔයාලගේ talent එකේ පොඩි video clip එකක් එක්ක එවන්න right එහෙනම් බුද්ධිනී බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට ලිලාන් ඕ අර අර කරන් අභිරූපණෙන් අපි ඉවර කරමු නේද මන්නම් කියන්නේ ජනගහන හරියට හරියට කොහොම හරි ගවන්න හැබැයි අපිට අභිරූපණේ තිබ්බනම් තමයි හොඳ ඉතින් කවන්නේ ඇයි දැන් අභිරූපණේ කරන්න බැරි වන් කියන්නේ සූදානම් වෙන්නේ නැහැ සූදානම් වෙන්නේ නැහැ අභිරූපණේකට දැන් මම සිටුේෂන් එකක් කරන්න පුළුවන් ඔය ශනික නිරූපණයම තියෙන්නේ ඉතින් ජනගහන ජනගහනා කරලා හරි මම හිතන්නේ මේ දඩබ්බරකම නිවන නෑ මම කරන්නේ ජනගහනා මට ඕන එක මං කරනවා ඔයාලා මොනවද කිව්වද දන්නේ නෑ හැමෝම එහෙම කරන්න එපා හරි සූදානම් දෙහනා හොඳයි ඉතින් මේ ජනගහනාවෙම අපි සමුගෙන යන තමයි සූදානම් වෙන්නේ රඳෙන්න චර්ණ ටීවීත් එක්කම දඩබ්බරයි හපන්නු සතිය දවස්වල හවුස පහ වෙද්දි අනිවාර්යයෙන්ම මේ වගේ දක්ෂයෙක් එක්ක අපි කතා බහ කරන්න සූදානම් හොඳයි එහෙනම් අපි සූදානම් වෙන්නේ යන්න ජනගහනාවකට අපි ඒතරින්ම සමුගන්න සෝදානා අර බාලාන ඉර ගිරවිගේ පැටියෝ අර බාලාන සාද සාවිගේ පැටියෝ අර බාලාන රාන අර බාලාන කා